ශ්‍රීලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේදී පරාද වෙද්දී ශ්‍රී ලංකාවේ කණ්ඩායම අයර්ලන්තය එක්ක තිබුණු නිල නොවන ටෙස්ට් තරගාවලිය වගේම එක් දින තරගාවලියක් දිනුවේ එක තරගයක්වත් අයර්ලන්තයට ජය ගන්න අවස්ථාවක් දෙන්නේ නැතුව තරගාවලිය ගැන අයර්ලන්ත ප්‍රධාන පුහුණුකරු පීට් ජොන්සන් කියලා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හදපු සැලසුම් වලට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හොඳට මුහුණ දුන්නා කියලා. එයාලා මුල තරගවල පළවෙනි පන්දු වාර 10 වේගෙන් ලකුණු ගත්තම අපි එක වළක්වන්න හොඳ පන්දු යවන්න ඒ වෙලාවේ පන්දු යවලා උපක්‍රම හදද්දී එයාලා ඒ ඕවර් 10 ලොකු පහරවල් නැතුව 1-2 ලකුණු අරගෙන ඊට පස්සේ අපිට පහර දුන්නා. ඒකත් එක්ක අපිට තරගේ පුරා එයාලා පාලනය කරන්න බැරි වුණා. තරගාවලිය ගැන දුකක් නැහැ කියලා තමයි අයර්ලන්ත පුහුණුකරු කියන්නේ. පන්දු යවන්න කඩලු දවාගෙන තරගයට පිවිසෙද්දී මැදපෙළ හිටපු කරදරකාරයෝ දෙන්නෙක් ගැනත් ජොන්සන් කියලා තිබුණා. අපි සමහර තරගවල කඩලු කීපයක් දවාගෙන හොඳට තරගයට ආපු වෙලාවල් තිබුණා. හැබැයි අපි මේ පාදාගත්ත අවස්ථාවලට ඇන්ජලෝ පෙරරාත් මෙන්ඩි සුද්දෙන්නා ගොඩක් වෙලාවට අපිට හරහට හිටියා. තරගාවලිය සමස්තයක් විදිහට බැලුවම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝ හැමෝම තමන්ගේ ක්‍රීඩකයෝ අසරණ වුණා කියලා තමයි අයර්ලන්ත පුහුණුකාරයා කියන්නේ. තරගාවලිය ගැන ආපහු හිතද්දී මට හිතෙනවා අපි ගినాපු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක තිව්වම ටිකක් පස්සෙන්ද ඉන්නේ කියලා. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දක්ෂතාවය වගේම අත්දැකීම් අතිනුත් අපේ අයට වැඩිය උඩ හිටපු නිසා අපේ අය ගොඩක් වෙලාවට අසරණ වුණා. තරගාවලිය පෙරදුනත් අත්දැකීම් ගොඩක් මේ තරගාවලියේදී ලැබුණා කියලා සතුටු වෙන අයර්ලන්ත පුහුණුකරුවා කියන්නේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් තමන්ගේ ක්‍රීඩකයෝ එක්ක සුහදව කටයුතු කළා වගේම ජීවන් මෙන්ඩිස් වගේ ලෝකේ පුරා ක්‍රීඩා කරලා අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ තමන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පන්දු වෙමී උපක්‍රම ගැන උපදෙසුත් දීලා තියෙනවා කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.